考えになってるんだよ。ね、わかんない。向こうだって。どうです。やっぱ寝てるのね。やってよたい。ひなわらいんの。ひなわらいんのね。一回プレジャーパラジェでかもんだらぽうどい。ね、かいさみだねら。ティスパンラクサティスパークだらてちゃんでていらね。ハッタパンラクシャクだら、ぐるどちゃんとパンチェクだらて。めじゃなくてアペクシャルって。ひめか、いつりやたぷかわりでのね、ぐらんたとなからやんだ。ぴもこ、ぐるどたわやくね。නමුත් ඉස්සරහට කරන දේ හොඳ නරක බලන අපි ඒ ඒ ඒකට සහාය ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අපේ පාක්ෂිකයන්ට මේ මැතිවරණ තාමත් කෙටි කාලයක් ඇතුළත අපි මැතිවරණ මෙහෙව්වේ මම අපේක්ෂකත්වය බාරගෙන ඒ අභියෝගය බාරගෙන සති 5ක් වගේ කෙටි කාලයක් තුළ විශාල අභියෝග මැද්දේ විශේෂයෙන්ම පක්ෂ අභ්‍යන්තරයේ තුල ජේෂ්ඨ බොහොමයක් එක්සත් ජාතික පක්ෂ දෙක එකතු වෙච්ච වෙලාවක ඒ වගේම තමයි පක්ෂයේ යාන්ත්‍රණය කඩාකප්පල් කරන්න බොහෝ පිරිස් කටයුතු කරපු වෙලාවක මම හිතනවා ඒ අභියෝගය මට බාර ගන්න ලැබුණා ඒ පිළිබඳව මම සතුටු වෙනවා ඒ වගේම තමයි විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් මේ පක්ෂ කාර්යාලයේ ඉඳන් මේ පක්ෂ සමාජිකයන් ඉඳන් සහකා සමිති බලමණ්ඩල තරුණ වෘත්ති සමිති ඉඳන් ගම්මැට්ටමේ විශාල තරුණ පිරිසක් වැඩිහිටියෝ පිරිසක් ස්වේච්ඡාවෙන් අපි මුදල් වියදම් කළා මැතිවරණ කෙරුවේ නැහැ අපි මාධ්‍යවල නාලිකාවල අයිරත් මම ස්තුතිවන්ත වෙනවා මොකද මම හිතන්නේ අපේක්ෂකයෙක් විදිහට ඇඩ් එකක් දාන්න නැතුව නැත්තම් මාධ්‍ය තුල ප්‍රචාර කටයුතු නොකර මට විශාල සහයෝගයක් මාධ්‍ය ආයතන ලබා දුන්නා. ඉතින් එයාටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ස්වේච්ඡාවෙන් ගම්මැට්ටමේ ඇවිදලා පාක්ෂික එකතු කළා අපේ මතවාදී ආරක්ෂාව. මම නියෝජනය කරේ නාමරාජපක්ෂ නියෝජනය කරේ මේ රටේ ජාතික කඳුරේ මතවාදී. ඉතින් මතවාදී ආරක්ෂා කරන්න මම පෙනී හිටියා. මම ආදර සතුරු වෙනවා, මම ආඩම්බර වෙනවා. සා ඉදිරියේදීත් මේ මතවාදී මම ආරක්ෂා කරනවා. ඒ වගේම ජනතාව තීන්දුවක් අරගෙන තියෙනවා. ඉතින් ඒ තීන්දුවට අපි හිසනවනවා. ඒ වගේම මම සුබපතනවා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාටත් එතුමා පිටවන ආණ්ඩුවටත් එතුමන්ලා ලබා දුන්නු ඒ පොරොන්දු ඉෂ්ට කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඒක තමයි රට ජනතාවගේ බලාපොරොත්තුව. හොඳ ඕනෑම දෙයකට අපි ප්‍රතිපත්ති එක ගැළපෙන රටට ගැළපෙන ඕනෑම දෙයකට අපි සහයෝගය ලබා දෙනවා. ඒ වගේම තමයි ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ශක්තිමත්ව මුහුණ දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් අපෙන් මැතිවරණ ව්‍යාපාරය තුලත් අපි සමාලෝචනයක් කරන්න ඕනේ. මොකක්ද උනේ, කොතනද අපිට වැරදුනේ. මොකද කෙටි කාලයක් ඇතුළත වෙච්ච දේවල් පිළිබඳව වඩා මම හිතන්නේ ගිය අවුරුදු දෙකක් වගේ කාල සීමාවක් ඇතුළත වෙච්ච කාරණාවලටත් අපි අපේ අවධානය යොමු කරන්න ඕනේ. තවත් පැත්තකින් විශාල පිරිසක් ඡන්දය දාන්න ගියේ නැහැ. අපි හිතනවා අපේ පාක්ෂිකයෝ බොහෝ අය තිබිච්ච වාතාවරණයත් ඒ වගේම තමයි ජයග්‍රහයි මානසිකත්වක නොසිටිච්ච නිසා සිටි නැති නිසා ඒ අය ඡන්දපොලට ගියේ නැහැ. ඉතින් ඒ අයවත් ඡන්දපොලට කොහොමද අපි ගෙන්න ගන්නේ කියන කාරණා පිළිබඳව ඉදිරි කාලෙදි අවධානය යොමු කරලා ඉදිරි එන මැතිවරණ වලට මුහුණ දෙන්න අපි සූදානම් වෙනවා. දැන් මේවැනි පරාජය බලාපොරොත්තුවාද මේවැනි දරුණු පරාජය? මම දන්නේ දරුණුද නැද්ද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. මොකද ජයග්‍රහයක එක්කෙනායිනේ ඉන්නේ. ඉතින් පරාජය වෙන අය පරාජය වෙලා තියෙන්නේ. හැබැයි වැදගත් කාරණේ තමයි අපි මේකෙන් ගොඩගත යුතු පාඩම. ඉතින් අනිත් පැත්තෙන් 100-3 ජයග්‍රහණය කළා පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා පරාජයේ ප්‍රමාණයට වඩා අපි නැගිටින ප්‍රමාණය තමයි වැදගත්. ඉතින් මම හිතනවා අපි තාමත් ශක්තිමත්ව කෙටි කාලෙකින් නැගිටින්න අපි සූදානම්. එහෙනම් ලැබිච්ච ඡන්ද ප්‍රමාණය මම පරාජයක් විදිහට දකින්නේ නැහැ. ඒක ජනතා මතයක්. හැබැයි එතනින් එහාට කොහොමද අපි මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනගෙන ඒකට අනුකූලව අපි අනුගත වෙන්නේ කියන කාරණේ තමයි වැදගත්. ජනතාව ලොකු පන්විලියක් දීලා තියෙනුනේ මේ පෞල් දේශපාලන එපා
මතන ජනතාව පණිවිඩයක් දීලා තිනවා විශේෂයෙන්ම මේ රටේ පාර සාම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් එහාට ගිහිල්ලා මැතිවරණයකට අවශ්‍ය ඡන්දය පාවිච්චි කරලා තිනවා. ඒක සියලු දෙනාටම බලපාන කාරණයක්. මතන මේ පණිවිඩය අපි ගත යුතුයි. ඒ වගේම තමයි එතනදී රටේ ජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම ප්‍රායෝගිකත්වයේ පිළිබඳව. ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මම හිතන්නේ තාම කල් මදි. දැන් මහින්ද මහත්තයා මොන වගේ මතයකට මේ වෙලාව ඉන්නේ? එතුම පැහැදිලිවම සතුරු වෙන අපි අභියෝගයක් බාර අරගෙන මතවාද වෙනුවෙන් පෙනී හිටියා කියන එක. මොකද මෙහෙමම තමයි එක්සත් ජාතික පක්ෂයත් දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මැතිණියගේ කාලේ අපි 8 දිනකට වැඩි වුණා. අපි අපි මතවාදී ආරක්ෂා කරගෙන හිටියා. අපි මතවාදී අතහැරියේ නැහැ. අපේ කාලයක් ගියාම මතවාදී ආයවතාවක් ජයග්‍රහණය කරා. ඉතින් මම හිතන්නේ අපිට තීන්දු දෙකක් ගන්න පුළුවන්. එකක් අපි රැල්ල පැත්තට ගිහිලා දිනන පැත්තේ ඉඳලා හැමදාම වෙනස් කර කර පිල් මාරු කරගෙන මතවාද වෙනස් කරගෙන ඉන්නවද? එහෙම නැත්නම් අපි විශ්වාස කරන කාරණය ආරක්ෂා කරගෙන ඒ අපි විශ්වාස කරන ප්‍රතිපත්ති වලට සටන් කරනවද කියලා. ඉතින් මම හිතන මගේ දේශපාලනේ අපි විශ්වාස කරන ප්‍රතිපත්ති ආරක්ෂා කරන එක මිසක් අර හැම පිටවෙන ඕනම ආණ්ඩුවක මම ඇමතිකමක් ගන්න අගමැති වෙන්න ජනාධිපති වෙන්න සූදානම් බලය දෙනවා නම් මේ රට බෙදලා විකුණලා කඩලා බිඳලා ඕන එකක් කරලා කමන්නේ බලය ලබා ගන්න මම ලෑස්ති. එහෙම නැත්නම් බලය ලබා ගැනීම වෙනුවෙන් මම අඳින ඇඳුම පවා මම වෙනස් කරන්න සූදානම් කියන තැන මම නැහැ. මම පැහැදිලිවම ඉන්නේ මම විශ්වාස කරන කාරණේ. මට විශ්වාසයි යම් කිසි දවසක නුබෝධනකින් ජනතාව මේ අපේ ප්‍රතිපත්ති අනුමත කරන තැනකට එනවා. දැන් වර්තමාන ජනාධිපතිතුමාට මේ රට ගොඩ දා ගන්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඉතින් එතුමා පත් වුණා විතරයිනේ. ඉතින් අපි සාධාරණ කාලයක් දෙමු. ඉතින් මම හිතන්නේ අපි පූර්ණ නිගමන වලට එන්න හොඳ නැහැ. එතුමා කියනවා එතුමාට තනියෙන් අමාරුයි හැමෝගෙම උදව් අවශ්‍යයි කියලා. එතුමා සූදානම්ද උදව් කරන්නේ එතුමාට? අපේ ප්‍රතිපත්ති වලට අනුකූලව ගැලපෙන ඕනෑම අපි නිකම ජනාධිපතිතුමාට උදව් කරන්නේ. ඒ වගේම තමයි අපි යහපාලන ආණ්ඩුවේ ලාවෙත් රටේ අවශ්‍යතාවයට අපි උදව් කරා. ඉතින් ඉඳ අපිට ප්‍රතිපත්ති වශයෙන් අපිට ගැළපෙන දේවල් තියෙනවා, රටට හරියන දේවල් තියෙනවා නම් ඒවට අපි උදව් කරනවා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මොකද අපි පුද්ගලයෝ පදනම් කරගෙන නෙවෙයි දේශපාලනය කරන්නේ. අපි බලවේගයක් සහ මතවාදයක් සහ ප්‍රතිපත්තියක් එක්ක අපි යන්නේ. ඉතින් ඒ කඳවුර අපි ආරක්ෂා කරන වගේම රටේ ඒ දේශපාලන ස්ථාවරත්වය විශේෂයෙන්ම. ඉතින් පැහැදිලිවම මේ ආණ්ඩුව තුළ මේ පාර්ලිමේන්තුව තුළ වර්තමාන පාර්ලිමේන්තුව තුළත් අනාගතයේදීත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රටේ දේශපාලන වශයෙන් අස්ථාවර වෙන්න අපි කිසිම තීන්දුවක් ගන්නේ නැහැ. තීන්දු පිළිබඳව අපි පැහැදිලිවම මැතිවරණයට අපි සූදානම් වෙනවා. ඉතින් අපි බිම් මට්ටමෙන් සහ අපේ සාකච්ඡා සමිතිය එක්ක වගේම සියලු පාර්ශ්වයන් එකරාශී කරගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම එක මතයකින්. ඉතින් මම ආරාධනා කරනවා නැවත වතාවක් අපේ මතේ අපේ කඳවුරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉඳලා ගිහිපු රනිල් මහත්තයාට ගිහිපට පමණක් නෙවෙයි අපේ මතේ ජාතිකවාදී කඳවුරේ මතේ ඉන්න සියලු දෙනාටම අපි එකතු වෙමු. අපි එක අරමුණකට යමු. මොකද අවසානයේ මේ රටේ ජාතිකවාදී කඳවුර නැත්නම් ශ්‍රී ලාංකික අනන්‍යතාවයට එරෙහිව දෙවන්ත බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ බලවේගයට අවශ්‍ය අපේ කඳවුර බෙදන්න. ඉතින් ඒ හින්දා මම ඒ අයටත් කියන්නේ අවංකව අපි එකතු වෙලා එක අරමුණකට යමු. මොකද එහෙම නොවුනොත් මේ රටේ ඔබත් මමත් විශ්වාස කරන මේ රටේ ඒකීයත්වයේ සහ ජාතිකවාදී කඳවුර සමහර රටේ සංස්කෘතියට විශාල පහරක් එල්ල වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අද ජනමතේ ඇවිල්ලා තියෙන්නේ ජයග්‍රහණය කළ තියෙන ඊට විරුද්ධ ප්‍රතිවාදී මතවාදයක්. මේ එහෙම විරුද්ධ ප්‍රතිවාදී මතවාදයක් ජයග්‍රහණය කෙරුවත් මං හිතනවා අපේ මතවාදය ආරක්ෂා කරන්න අපිට වගකීමක් තියෙනවා. ඉතින් යම් කිසි දවසක මිනිස්සු එක තේරුම් ගත්ත දවසක හෝ ඒ කඳවුරත් දෙක අපි ඉන්න ඕනේ. ඉතින් මං ආරාධනා කරනවා අපි එක විදියට හිතන එක වගේ අදහස් තියෙන සියලු දෙනාටම අපි එකතු වෙලා එක ගමනක් යමු කියලා. දැන් වර්තමාන ජනාධිපතිතුමාගේ උතුමාලා හම්බුණානේ. එතුමාට සුපතුවා. ඉතින් මම අදත් එතුමාට සුපතනවා. ඉතින් ඒක මගේ යුතුකමක් හා වක්කීමක්. සහ අපි පැහැදිලිවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ දේශපාලන ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් අපි ඉන්නවා.